ඩිසිෂන්ස් වල ගොඩක් ආවා මේ ස්ටේජ් එකට. ඔබත් කාඩ් එක දාවි? කාඩ් එක වෙනස්ම දෙයක් ඉස්සලා ලද බලා ගන්න පුළුවන්. මම හිතන විදිහට මේ ඇක්ට් එක මේ වේදිකාවේ සීසන් 3ේම කවුරුත්ම කරපු නැති දෙයක්. අලුත් දෙයක් මොඩිෆයි කරපු ලස්සන දෙයක්. හොඳයි. වේදිකාව ඔබේ කාලය නාස්ති කරන්න ඕනේ නැහැ. උපරිම අපිව විශ්මයටපත් කරන්න කියලා ඉල්ලයි. මං ගයලා තියෙනවා කාඩ්ස් පැක් එකක්. මේකේ කාඩ් 52ක් තියෙනවා. මේ බොක්ස් එක හොඳට චෙක් කරන්න කියලා මම සර්ට දීලා යනවා. සර් චෙක් කරලා තියාගෙන ඉන්න ඕක. මම සර් ළඟට එන්නම්. චෙක් කරලා ඉවරලා සර් රංජන් සර් දුන්නත් ප්‍රශ්නයක් නැහැ. මිස්ටර් ජනක. මම මේකේ කාඩ් යවනකොට ඔබතුමාට කැමති දැනකින් කැමරාව ස්ටොප් කරන්න ඕක ප්‍රොබ්ලම්. රයිට් ඕකේ. ඇද්ද? රයිට්. ඔබතුමා ස්ටොප් කරන තැන කාඩ් එක මම ටේබල් එක උඩින් තියනවා. ඔබතුමා ඔය කාඩ් එක ඔබතුමාත් බලලා අපේ ජජ් බෝඩ් එකට පෙන්නන්න මම අහක බලන්න. ඉස්ස ජනක. ඔබතුමා ඔය කාඩ් එක මේ කාඩ් ස්ටැක් එකේ කැමති තැනකට දාන්න කලින් මේ කාඩ් ස්ටැක් එකේ උඩින් ඔය කාඩ් එක තියන්න. කිෂු සර්. මම ෂෆල් කරන්නද මම දෙනවා සර් ෂෆල් කරන්න. සර් කැමති තැනකින් ෂෆල් කරන්න සර්. වැදගත් දෙයක් වෙන්න පුළුවන්. රයිට්. මම කාඩ් ස්ටැක් එක මොකුත් කියන්නේ සර්ල තමයි ෂෆල් කරගෙන කාඩ් පැක් එක. චිත්‍රල් සර්. සර් මට මේක කට් කරලා දෙන්න. රයිට්. Thank you sir. ෆයිනන්ස් සර්. සර් දෙනවා කි අමුතුම දෙයක්. මේ බොක්ස් එකට දාලා මගේ අතට දෙන්න. බොක්ස් එකට දාන්න. කාඩ් පැක් එකේ බොක්ස් එකට දාලා මගේ අතට දෙන්න. මාත් එක්ක යමුද පොඩ්ඩක් ස්ටේජ් එකට. මිස්ටර් ජානක මේ කාඩ්ස් පැක් එක තියෙනවනේ. මේ කාඩ්ස් පැක් එක මම දෙනවා වාගේ අතට. රයිට්. ඒකල්ලා අනිත් අත මෙහෙම දික් කරන්න. මිස්ටර් ජානක ගත්ත කාඩ් එක මේ විදිහට මම ගන්නවා මගේ අතට. මිස්ටර් ජනක ගත කාඩ් එක 10 of heart. හරිද? මම ලස්සන නිර්මාණයක් ගැනලා තියෙනවා. මේ නිර්මාණේ කාඩ්ස් පැක් එකේ කාඩ්ස් 52ට හරියන්න ප්‍රසිද්ධ චරිත ඉන්නවා. මිස්ටර් ජනක තෝරගත්ත කාඩ් එකේ ඉන්න ප්‍රධාන චරිතේ මොකද්ද කියලා අපි බලමු. දිවි සුමතිපාල කිව්වොත් මේ ඔඩියන්ස් එකේ ගොඩක් අය අඳුරන අඩුවේ. හිතුමතේ ජීවිතය කියලා කිව්වොත් ඔයාලා හැමෝම දන්නා ඇති. රයිට්. මම කාඩ්ස් පැක් එක මම මුකුත් කරේ නැහැ. මම කිෂු සර් සපයා ගන්න දුන්නා. චිත්‍රාල් සර් දැම්ම කරන්න ඕන උපරිම දේ කට් එකක් දාලා රංජන් සර් මට දුන්න කාඩ් පැක් එකේ බොක්ස් එකට දාලා අපි කාඩ් පැක් එක අරන් බලමු. ඉතින් ජනක තෝරගත්ත කාඩ් එකේ අපි බලමු මේ ඩීපී සුමතිපාල නැත්නම් හිතුමතේ ජීවිතයේ ඉස්ස ජනක 1957 තුන්වෙනි මාසේ 29 තමයි බර්ත්ඩේ එක. මෙයාගේ අම්මයි තාත්තයි මෙයාට පුංචි කුමාරයෙක් කියන තමයි ඩීපී සුමතිපාල කියලා ලස්සන නමක් තියන්නේ. ඒ පුංචි කුමාරයා මෙයාට අවුරුදු 17 දී තමන්ගේ නංගිට වෙන ලොකු සිදුවීමක් නිසා වසර 41ක් සිරගත ජීවිතයක් ගත කරනවා. මෙයා විටින් විට සිරෙන් පැනලා ගිහිල්ලා අවසානයේට 1978 මෙයා හිරෙන් පයින් එක නවත්තනවා. එදා ඉඳලා මෙයා නිදහස් වෙන්නේ 2018 දෙවනි මාසේ 4 වෙනිදා. ඩීවී සුමතිපාල නැත්තම් හිතුමතේ ජීවිතය ගැන චරිතය සහෝදරත්වය ගැන අයියායි නංගී කියන්නේ කොහොමද කියලා කවුද? අයියායි නංගී කියන්නේ කවුද කියලා අපිට කියලා දෙනවා. Thank you so much. ඔබ ඉතාම දක්ෂ මැජිෂියන් කෙනෙක් මම පිළිගන්නවා ඔබ. Thank you so much sir. මට හිතා ගන්න බැරි හිතුමතේ ජීවිතයේගේ ලයිව් ස්ටෝරියම කියන විදිහට ඔයා කාඩ් පැක් එකකින් කාඩ් ගෙනාවා. ඔහු හිරේටියේ අවුරුදු 41. 41යි sir. 41යි. එතකොට ඔබට වෙන චරිතයක් ආවත් ඒකත් කියන්න පුළුවන්කම තිබුණාද? අනිවාර්යෙන්ම. එක්ස්ට්‍රාඕඩිනරි ටැලන්ට් එකක්. ඒක අලුත්ම දෙයක්. මා විශ්මයට පත් වුණා. ඒ විශ්මය නිසා මගේ මන අපි ඔබට ලබා දෙනවා. Thank you sir. Thank you very much. Third generation එකේ
අපේ හොඳ නම් දරාපු මැජිෂන් කෙනෙක් ඇවිල්ලා ඌ අවසානයේ කිව්වා මැජික් කියලා කියන්නේ එන්ටර්ටේන්මන්ට් එකක් කියලා. ආ ඉතින් මේ මැජික් කියන එන්ටර්ටේන්මන්ට් එක ඒ වැකිය ආ සනාත කෙරුව ඔබ අද ස්ටේජ් එක තුල. ඒ මැජික් ස්කිල් එකත් එක වා ඒ ප්‍රසන්ට් කරපු ස්ටෝරි එක හරිම ලස්සනයි. ඒකේ තුල ඒ එන්ටර්ටේන්මන්ට් එක තිබුණා. ඒක මේ ගොඩක් අයට හරිම පහසුවෙන් වින්දනය කිරීමේ හැකියාව තිබුණා සහ හිතුමතේ ජීවිතයේ කියන චරිතයේ තියෙන සුදු කළුභාවය සුදුද වැඩි කළුද වැඩි මොකක්ද ඇත්තටම ඔහුට උනේ කියලා පොඩි ගවේෂණයක් මේ ගෙදර ඉඳන් මේ බලපු සියලු දෙනා කරනවා ඇති. මගේ ගරුත්වය ඔබට හිමි වෙනවා. මගේ ඡන්දයත් ඒකම ඔබට හිමි වෙනවා. Thank you sir. Thank you very much. Thank you. හරිම වෙනස් අලුත් නැවුම් concept එකකින් card trick එකක් අපිට present කරා finally. නැත්තම් අරක කරන්න මේක කරන්න කියලා අරක වෙලා හැබැයි වා ලස්සනට කතාවක් හදාගෙන ඒ ඒ දේ ඒ කාර්තව්‍ය ඉටු කරක් කියලා මම විශ්වාස කරනවා. අනිවාර්යෙන් මගේ vote එක තියෙනවා ඔයාට ඉදිරි වටේට යන්න.